Sanchare Sunduru Siri Laka Rupa Sakya. Parisaraya Sata Sipa Buntasema Miniswargeatat Ikasi Jivana Idahasara Sapena Atarama Satunge Jivana Charya Udisat Minisunge Samasta Charya Udisat Miteka Nilvan Turubian Bandiminda Miteka Velikatara Mavaminda Rijuaha Vakrava Anubala Sapenava Eharaha Desha Sima Vashayin Maha Sanskritida Pradeshikava Upa Sanskritida Nirmana Venava මිනිසා සහ පරිසරය අතර තිබෙන්නේ කිසිදා බෙදා වෙන් කළ නොහැකි අවියෝජනීය සබඳතාවයක්. දැන් ලංකාවේ පාරම්පරික ශිල්ප ක්‍රම ඔස්සේ පෝෂණය වුණු අපේ සංස්කෘතිය පරිසරය හා තදින් බැඳී තිබෙනවා. ශ්‍රී ලංකාවේ උපසංස්කෘතීන් වල රස මුසුතැන් සොයා යන අප අද දවසේදී කිතුල් කර්මාන්තය පිළිබඳව සොයා බලන්නට කල්පනා කළා. මේ සංචාරය. Siri Laka Rupa Sakya Pasakya
සංචාරයේ සුඳුරු සිරිලක රූප සාක්කිය උපසාක්කිය. කිරිකහු තැන්න ගම්මානයේ ඉහළ කන්ද ප්‍රදේශයේ. ඉහළ කන්ද නමටම ගැලපෙන ඉතා දුෂ්කර කඳු කර ගම්මානයක්. මේ ප්‍රදේශයේ ගැමියෝ සියට අනුවක්ම සිය වෘත්තිය ලෙස තෝරගෙන තිබෙන්නේ කිතුල් කර්මාන්තය.
දැක්වීමේ සංසිද්ධිය. පැය 3-4ක කාලයක් ගින්දර සමග කරන ගනුදෙනුවේ ප්‍රතිඵලයක්. සුදු පැහැති තෙලිජ්ජ රන්මන් පැහැවනතුරු උණු කිරීම නිරන්තර අවධානයෙන් සහ සැලකිල්ලෙන් කළ යුතු වෙනවා. නිසි පදමට උණු කරගත් පසු සෑදින අමෘත රසය කියා නිම කළ නොහැකි තරම්. වෙළඳ පොලේ නේක විද නම්වලින් කිතුල් පැණි අලෙවි කරන්න තිබුණත් මෙන්න මේ වගේ 100ක් ස්වභාවික කිතුලෙන් හදාගත්තු කිතුල් පැණි අපිට හම් වෙන්නේ බොහොම කලාතුරකින්. සංචාරේ සුඳුරු සිරිලක රූපසාක්කිය. තෙත් කලාපය තුළ කිතුල් චාකයේ වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා. මේ තෙත බරිත දේශගුණික තත්ත්වය කිතුල් වගාවට මහත්සේ දායකත්වයක් සපයනවා. කිරිකොහු තැන්න ගම්මානය හාත්පස සිසිල් කරමින් මේ ගලා බහින්නේ ලියන්නොය. ලියන්නොය කිරිකොහු තැන්න ගම්මානයේ ජනතාවගේ සියලු අවශ්‍යතාවයන් වෙනුවෙන් දියවර සපයා අවසානයේදී කැලණි ගඟ හා සම්බන්ධ වෙනවා. කිරිකොහු තැන්න ඉහළ කන්ද ගම්මාන කිතුල් කර්මාන්ත සඳහා වඩාත් ප්‍රසිද්ධයක් ඉසිලුවත් තේ කොකෝවා ගම්බිරිස් කරාඹුනැටි ඒවගේම දුරියන් වැනි ආර්ථික භෝග බොහොම සරුවට වැවෙන ලෙස හඳුන්වන්න පිළිබන්. ඒ වර්ෂාව නොමැති කාලයයි. මිටින් විට වර්ෂාව ඇදහැලෙන විට මලින් ලැබෙන අස්වැන්නේ ප්‍රමාණයද ගුණාත්මක භාවයද හීනවනවා. ඊට සමාන්තරව කිතුල් පැණි සහ හකුරුවල නිෂ්පාදන ධාරිතාවද තීන්දු වෙනවා. දැන් මෙතන සිද්ධ වෙන්නේ කිතුල් හකුරු නිෂ්පාදනය කිරීම. මේ ඉන්නේ මේ කර්මාන්තයේ බොහොම අත්දැකීම් තිබෙන සංජීවනී මහත්මිය. අපිට කියන්නකො දැන් මේ කිතුල් හකුරු හදන්නෙත් කිතුල් පැණි හදන්නෙත් තෙලිච්ච ගෙනල්ලා මේ විදිහට ගින්දරෙන් උණු කරලා. කිතුල් හකුරුයි කිතුල් පැණි හදද්දී මොකද තියෙන වෙනස? පැණි හදද්දී මේක තෙලිච්ච ටික හොඳට සාමාන්‍ය උණු කරලා මේ වගේ පෙන මේ සාමාන්‍ය තත්ත්වයට එනකොට තුන් පාරක් වගේ මේ වගේ පෙන ආවම තමයි පැණි තත්ත්වයට පත් වෙන්නේ. ඊට හකුරු හදනකොට ඊට වැඩිය යමක්කට වැඩියෙන් උණු කරලා මේ සාමාන්‍ය මෙහෙම වක් කරනකොට අපිට මේකේ මේ කෑලි වගේ නිකන් කොහොම වැක්කෙනකොට මේ රැඳිලා වගේ මේවා වෙනකොට තමයි අපි හකුරු වලට කොල්කටු වලට වක් කරන්නේ. අපිට කියනකො සාමාන්‍යයෙන් හකුරු කිලෝ එකක් හදාගන්න තෙලිච්ච බෝතල් කොච්චර විතර ඕනේ වෙනවද? පහක් පහ මාරක්
හයක් විතර වගේ අනකොට එක එක ගස්වල එක එක ආකාරයට පැණි තියෙන්නේ මම නමුත් මුල් කාලෙදී හොඳට තෙලිජ්ජ ටික මේ හොඳට උකුවෙන් එනවා ඒ කාල සීමාවේදී පහක් හතරමාරක් පහක් වෙනකොට අපිට පැණි බෝතලේ මේව කරගන්න පුළුවන් නමුත් තෙලත් මලේ අවසාන කොටස වගේ වෙනකොට තෙලිජ්ජ බෝතල් හත අටක් දාපුවමත් එක බෝතලෙට වෙන අවස්ථාවල් තියෙනවා මොකද ඕදිය වගේ වතුර වගේ පැණි ගති අඩුවෙන් ආවම ඒ දේ සිද්ධ වෙනවා හොඳයි දැන් කොහොමද අපි මේකේ පදම දැන් අපිට බාන්න තත්ත්වෙට මේ පත් වෙලා තියෙන මොකද මෙහෙම ගන්නකොට වටේ හකුරු මේ වටෙන් කැපෙනවා මේ හැන්දට මේ විදිහට එනවා ඒ පදම එන අවස්ථාවේ අපි මේක බා ගන්න ඕනේ බලා නිවින්න හරිම මේක හයි වෙනවා පොඩ පොඩ හයි වෙනවා ඒ හයි වෙන සාමාන්‍ය තාත්‍ය හයි වෙන්න ඉස්සලා අපි මේ හොරකට පොඩක් තෙමලා මේ මෙහෙම Sanchare, sunduru sirilaka rupa sakya.